දෙදහස් විසිදක අපොස උසස් පෙළ විභාගය අදින් ආරම්භ වුණා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2201දී මෙවර විභාගය පැවැත්වෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 278196 දිනෙකු සහ පෞද්ගලික අයදුම් කරුවන් 53513 දිනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එයන උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින සමස්ත අයදුම් කරුවන්ගේ සංඛ්‍යාව 331709ක්. අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග කාලසීමාව තුළ දරුවන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. මේ අතර උසස් පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1625 දෙනෙකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරනවා. විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඇතුළු විභාගයට සම්බන්ධ සියලුම මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව සැපයීම මෙහි අරමුණයි. මෙතර විභාගය පැවැත්වෙන කාල සීමාවේ වුවත් විදුලිය කපාතු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා. උසස් පෙළ පැවැත්වෙන කාල සීමාවේ විදුලි කපාදුවක් සිදු නොකරන්නේයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශයක්ද ලබා දී තිබූ පසුබිමකයි මෙම විදුලි කපාදුව ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව අදත් පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාතු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත ජයසුන්දර ඊයේ ප්‍රකාශ කළේ විභාග කල්සීමාවේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවට මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය සිය එකගත්වය පළ කර ඇති බවයි. මගේ ඉල්ලීම තිබුණේ ජනවාරි 23 වෙනිදා සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා සමස්ත කාලය විදුලි බලය අපිට අඛණ්ඩව ලබා දෙන්න කියන එක. නමුත් අනිත් පැත්තෙනුත් තියෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මාව දැනුවත් කරා විශාල මුදලක් අවශ්‍ය වෙනවායි කියන එක. ඒ සම්පූර්ණ කාලය ඒ විදුලි බලය අඛණ්ඩව සෑම ප්‍රදේශයකටම ලබා දීම. එතනදී මගේ අවසාන ඉල්ලීම උනේ මොන තත්ත්වයක් යටතේ වුණත් අපිට විභාග කාලය අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියන ඒකට එකඟ වෙලා තියෙනවා. මම ස්ථිර වශයෙන්ම තහවුරු කරනවා විභාගයේ පැවැත්වෙන කාල සීමාවන් වල විදුලි කැපීමක් සිදු වෙන්නේ නැහැ කියන එක. රාත්‍රී කාලයේ ස්ටඩි කරන නිසා මම ඒකත් ඉල්ලීම් කරා. දැන් මේ තත්ත්වය තුළ රාත්‍රී කාලයේ විදුලි බලය ලබා දෙන්න කියලා මේ දරුවන්ට මේ අවශ්‍ය අධ්‍යයන කටයුතු කරන්න විශේෂයෙන් මේ කාල සීමාව තුළ ඒකටත් යම් එකමුතාවක් පළ වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.